ಇವರು ತವ ತವ ಅವಲಾದ ಅಸತ್ಯ ತೊರತುರು ವಿಕೃತಿ ಕರ್ಲದ ತೊರತುರು ತೊಗ್ಗ ಕಣಂ ಗಣಂ ಪೆಲಕರಣ ಪಟಂಗಣಿ ಆಂಡುವಾದಲ ಅತ ಪಿಹದಾಗನ ಕಿಸಿಯ ಪೆತ್ತಕಡೆ ಅನ್ನಪಾ ಅಪಿ ಹೆಮದಿನಾಮ ಇಕತು ವಿಲ ರಟ ಹದನ್ನ ಪಟಂಗಂ ಸಮರ ನಾಯಕ ಅಪಿಟ ಕಿವ್ವ ಅಪೆ ರಟ ಸಿಂಗಪೂರ್ ವಕ್ಕರನ ಕಿವ್ವ ಮತಕ ತಿಯಾಗಣಿ ಸಿಂಗಪೂರ್ ವಕ್ ವೆನ್ನ ಪುಲುವನ್ ಸಿಂಗಪೂರ್ ವಟ ವಿತರ ರಟ ದಿವುನು ವೆಂಡ ರಟ ಪೋಹಸತ್ ವೆಂಡ ನಮ್ හැබැයි ජනතාව තුළ කුකුසක් තියෙනවා අන්තිම වෙලාවේ රනිල් වික්‍රමසිංහ මොකක් හරි ගැටයක් ගායිද මොන ගැටයක්වත් ගහන්න බැහැ ගහන්න රාජ්‍ය සේවයේ බහුතරයක් ඉන්නේ ජාතික ජන බලවේගයට සහය දෙමින් අපි ස්තුතිවන්ත වෙනවා අපේ පොලිසිය මහතුරුන්ට අපි රැස්වීමකට ආරක්ෂාව දෙන්න විශාල මහන්සියක් දරනවා එකක් උන්ගේ ඔවුන්ගේ රාජකාරියක් වෙනස විතරක් නෙමෙයි රාජකාරියෙන් බැඳී සිටින ආරක්ෂාව දෙන්න හැබැයි වැඩ කරන විදිහට අපිට දෙනවා රාජකාරියට විතරක් නෙමෙයි ඇඟින් දෙන්නේ ඇඟින් මම හිතනවා මේ මිනුවන් ගොඩ නගරයට රැස් වෙලා ඉන්න මේ දහස් සංඛ්‍යාත ජනතාව කියාපාන්නයන් කවරක්වත් නෙවෙයි වැඩි හරි බව. නේද? හැබැයි අත්තරින් එපා සතුරා විශාල ලෙස කලබල වෙලා තියෙනවා. ඒගොල්ලන්ගේ ජීවිත කාලය ඒගොල්ලෝ කල්පනා කරේ නැහැ. මෙවැනි ලෙස ඒගොල්ලන්ගේ බලයට තරජනයක් ඇති වෙයි කියලා. ඒගොල්ලෝ හිතුව හැමදාම පැත්ත මාරු කර කර ඒ පැත්තෙන් මේ පැත්තට පණිමින් මේ පැත්තෙන් ඒ පැත්තට පණිමින් නේද ඒගොල්ලන්ගේ අතේම මේ බලය රඳවගත හැකි කියලා විශ්වාස කරා රටේ ජනතාවත් කාලාන්තරයක් තිස්සේ ඒ පැත්තට මේ පැත්තට ඡන්දෙ දීලා බලය මාරු කරා හැබැයි සමහර වෙලාවට ජනතාව ආණ්ඩු මාරු කරනකොට උඩ ඉන්න කට්ටිය පැත්ත මාරු කරනවා බලනකොට හිටපු ආණ්ඩුවමයි ජනතාව ආණ්ඩු මාරු කරනවා මන්ත්‍රීවරු පැත්ත මාරු කරනවා එතකොට ආය ආණ්ඩු ඉතින් මේ සෙල්ලම දීගු කාලයක් දැන් ඇවිල්ලා තියෙනවා නේද එනිසා ඒගොල්ල හිතුවා ඒගොල්ලගේ බලය තිරසාර ලෙස තවත් දීර්ඝ කාලයක් නේද ඒ ජනාධිපතිතුරුගේ පුතුන්ට මුණුබුරන්ට නේද ඒගොල්ල හිතන් ඉන්නේ නිකන් ජනාධිපති දුර නලලේ කොටලා කියලා එමුනේ හිතන් ඉන්නේ අපේ ප්‍රේමදාස ජනාධිපති වුණාම පුතාගේ ජනාධිපති ධූරේ නලලේ කොටලා මහින්ද රාජපක්ෂ ජනාධිපති වුණාම පුතාගේ ජනාධිපති ධූරේ නලලේ කොටලා ජේ.ආර්. ජයවර්ධන ජනාධිපති වුණාම නේද ජනාධිපති ධූරේ බෑණගේ නලලේ කොටලා එහෙම තමයි ඒගොල්ලෝ හිතාගෙන හිටියේ හැබැයි දැන් මොකද වෙලා තියෙන්නේ ලංකා ඉතිහාසයේ දේශපාලන සිටියම මුළුමනින්ම වෙනස් වෙලා ජාතික ජන බලවේගයට ජයග්‍රහණය කර තැහැකි තැනකට ඇවිල්ලා තියෙනවා. හැබැයි ඒගොල්ලෝ අත්තරින්නේ නැහැ. ඒගොල්ලෝ අත්තරින්නේ නැහැ. ඒගොල්ලෝ තව තව අවලාද අසත්‍ය තොරතුරු විකෘති කරලාද තොරතුරු තොග්ග කණම් ගණම් පැල කරන්න පටන් ගනි. හැබැයි ඒ කිසියකටවත් සැලෙන්නේ නැතුව අපි ශක්තිමත්ව ජයග්‍රහණෙත් එක් අත්තරින්නේ නැතුව සැප්තැම්බර් 21 වෙනිදා දක්වා අපි වැඩ කරමු. මැදිහත්වෙමු කියලා මම ඉල්ලා සිටිනවා. බලම් වැඩේ ආණ්ඩුව හදාගන්නේ. ආණ්ඩුව හදාගන්න වෙන අපි ඔක්කොටම එකතු වෙලා. ඊට පස්සේ ආණ්ඩුව හදලා අත පියදාගෙන කිසිය පැත්තකට යන්න එපා. අපි හැමදෙනාම එකතු වෙලා රට හදන්න පටන් ගමු. හරිද? ආණ්ඩුව හදන්නේ ජාතික ජන බලවේගයට ඡන්දෙ දීපු ජාතික ජන බලවේගයට වැඩ කරන ජාතික ජන බලවේගයට සහය දීපු කණ්ඩායමත් එක්ක ආණ්ඩුව හදනවා. හැබැයි රට හදන්නේ අපිට ඡන්දෙ නොදුන් මේ වෙලාවේ වෙන පක්ෂයකට ගමේ වැඩ කරන නේද? අපි වෙනුවට වෙන පක්ෂය තෝරාගෙන ඉන්න අයත් අපි එකතු කරගන්න ඕන රට හදන්න. ඒ නිසා ඡන්දෙ ජයග්‍රහණයෙන් පස්සේ ගමක ඉන්න අනිත් කිසිදු පාක්ෂිකයෙකුට නියතුඩකින්වත් හානියක් වෙන්න ඉඩ දෙන්න එපා. අපි එන්නේ පලිගන්න නෙවෙයි. අපි එන්නේ කේන්ති පරිමහන්න නෙවෙයි. අපි එන්නේ ඇරියස් කවර් කරගන්න නෙවෙයි. අපි එන්නේ රට හදන්න. අපේ රටේ පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාවලට කප් ගහපු රටක්. 1977 මැතිවරණයෙන් පස්සේ නේද? ජේ.ආර්. ජයවර්ධන දයග්‍රහණයෙන් පස්සේ පොලිස් වලට නිවාඩු දුන්නා. එහෙම නේද ගම්රතුන්? කොච්චර කාලයක් දුන්නද?
දවස් 7ක් දවස් 7ක් නිවාඩු දුන්න පොලිසියට ඇති තරම් ගහපල්ලා කියලා මං හිතන්නේ රණතුංගලටත් ගැහුවා මතකද දැන් රනිල් පස්සේ ගියාට මතකද හරිද ඒ එහෙම ඉතිහාසයක් හැබැයි ජාතික ජන බලවේගයේ බලය ගන්න කිසිවෙකින් පලිගන්න කිසිවෙකින් කෝන්තරයක් පරිමහ ගන්න නෙවෙයි නිය තුඩ කිමත් හානියක් කිසියෙකුට වෙන්න ඉඩ දෙන්න එපා හැබැයි වංචා කරලා තිබෙනව නම් අපරාධ කරලා තිබෙනව නම් මහජනයාගේ දීපල හොරකම් කරලා තිබෙනව නම් නීතිමය ලෙස තිබෙන නීති ව්‍යුහයන් ඇතුලේ පරීක්ෂණ කරලා දඬුවම් ලබා දෙන එකත් අනිවාර්යයි ඒ පලිගැනීම නෙවෙයි ඒක ඒක යුක්තිය ඒක සාධාරණත්වය අපි වැඩි කරමු හැබැයි වංචා දූෂණ නතර කළ පමණි වංචනිකයන් දූෂණ දඬුවම් දී පමණි ඒ විතර ප්‍රමාණවත් වෙන්නේ රට ගොඩනගන්න හැබැයි රට ගොඩනගන්න ඒක ප්‍රමාණවත් නොවුනට රට ගොඩනගන්න ඒක අනිවාර්යෙන් වෙන්න ඕන නේද වංචා දූෂණේ නතර කිරීම රට ගොඩනැගීමට ප්‍රමාණවත් නොවුනාට හැබැයි වංචා දූෂණ නතර නොකොට රට ගොඩනැගීම ගැන හිතන්නවත් බෑ ඇයි ආණ්ඩුවෙන් සල්ලි වියදම් කරලා පාරක් හදන්නිනවා පාර හදන්නනකොට ඒකෙන් භාගයක් ඇමති ගන්නවා පාරට භාගයක් එනවා අවුරුදු 20න් හදන්න නේද අවුරුදු 20ක් දුවන්න තියෙන පාර 7න් 8න් කැඩෙනවා දැන් තියෙන කාපට් පාරවල් වලට වෙලා තියෙන සිටි ඒ කියන්නේ මොකද්ද වංචා දූෂණ නතර කොට නතර නොකොට එහෙම පාරවල් හදන්න බෑ වංචා දූෂණ නතර නොකොට ඉස්පිරිතාලට බෙහෙත් දෙන්න පුළුවන්ද බෑ ඉන්න කෙහෙලිය හිරේ වැඩේ දීලා හරිද ඒ කියන්නේ මොකද කරලා තියෙන්නේ සාමාන්‍යයෙන් ලෙඩක් හැදුනහම සමහර අය පෙත්තක් බීපුවාම ටිකක් සතුට කරලක් බීපුවාම තව ටිකක් සතුට වෙනවා ඉන්ජෙක්ෂන් එකක් ගහපුවාම දොස්තර මහත්තයා ඉන්ජෙක්ෂන් එකකුත් ගහුවා කියනවා බලනකොට ගහලා තියෙන වතුර කෙහෙලිය හරිද ඒ නිසා වංචා දූෂණ නතර නොකර සෞඛ්‍ය හදන්න පුළුවන් බෑ ඒ නිසා අපේ රට හදන්න නම් වංචා දූෂණ නතර කරන්න ඕන. ඒක කරන්න පුළුවන් එකම ව්‍යාපාරය ජාතික ජන බලවේගය ආණ්ඩුව විතරයි. අපි වැඩේ කරමු. ඊළඟ අපේ රටේ තියෙන සම්පත් අපේ රටේ තියෙන පිහිටීම මේ සියල්ල උපයෝගී කරගන්න ඕන අපේ රට සංවර්ධනය කරන්න. සමහර නායකයෝ අපිට කිව්වා අපේ රට සිංගප්පූරුවක් කරනවා කිව්වා. මතක තියාගන්න. සිංගප්පූරුවක් වෙන්න පුළුවන් සිංගප්පූරුවට විතරයි. සමහර නායකයෝ අපේ රට මැලේසියාවක් කරනවා කියලා. මැලේසියාවක් වෙන්න පුළුවන් මැලේසියාවට විතරයි. සමහර නායකයෝ කිව්වා සිංගප්පූරුව ලී ක්වාන් යූ මැලේසියාවේ මහාතිර මොහොමඩ් දෙන්නම එකතු වෙලා හදපුවම ටොප් වෙයි කිව්වා. මතකද කිව්වා? එහෙම වෙන්නේ නැහැ. ඕනෑම රටක සංවර්ධන මාවත තීරණය කරන්නේ ඒ රටේ පිහිටීම ඒ රටේ ස්වභාවික සම්පත් ඒ රටේ මානව සම්පතේ ස්වභාවය ඒ වෙලාවේ තියෙන විදේශ සබත්තා ඒ රට ගොඩනැගුණේ කවර ශිෂ්ටාචාරයක් මතද එවැනි සාධක මත තමයි රටක ඒ රටේ සංවර්ධන මාවත තීරණය කරන්නේ. සිංගප්පූරුවේ සංවර්ධන මාවත තීරණය වුණේ මොකද්ද? ඒ රටේ පිහිටීම විශාල නැව් ගමනාගමනය කරන ස්ථානයක් ආසන්නී ඒ කියන්නේ විශාල නැව් ගමනාගමනයේ සිදුවන නැව් මාර්ගයක් ආසන්නී සිංගප්පූරුව තියෙන. හරියට මීගම පාරයිනේ පර්චස් 20ක් තියනවා වගේ වැඩක්. විශාල නැව් වාහන ගමන් කරන තැනක පර්චස් 20ක්. ඕකේ බතල හිටවන්න යනවද? නෑනේ. ඒකේ සුපර් මාකට් එකක් දානවා. සිංගප්පූරුව තෝරගත්තේ ආර්ථික උපාය මාර්ගය. ඔවුන්ගේ පිහිටීම මත නාවික මාර්ගයක් ආසන්නේ පිහිටවා තිබෙන පිහිට තිබෙනවා. ඒ නිසා ඔවුන් මොකද කරේ? ඒකට සරලන ආර්ථික උපාය මාර්ගයක් තීරුවා.
නිසා එක රටක ආර්ථික උපාය මාර්ගය තව රටක කොපියක් ලෙස පළ කරන්න බෑ. ඒ නිසා ජාතික ජන බලවේගය ආණ්ඩුව අපි සකස් කරලා තිබෙනවා අපේ රට ගොඩනැගීම සඳහා අපිට තිබෙන ආර්ථික මාවත මොකද්ද? මොකද්ද? ඉස්සරලම් බලන අපේ ස්වභාවික සම්පත මත අපිට තිබෙන ආර්ථිකය. රත්නපුර, ඔක්කම්පිටිය, එළහැර මේ ප්‍රදේශවල තියෙන විශාල මැණික් සම්පතක්. අද ලෝකයේ මැණික් හබ් එක වෙලා තියෙන හොංකොන් මැණික් තියෙන නගරයක් නෙවෙයි. හරිද? හැබැයි අපිට මැණික් වලට පැරණි තාක්ෂණයක් තියෙන මැණික් කැපීම පිළිබඳව ඒකිනුත් අපිට උඩින් තියෙනවා. ඉනිසේ මැණික් කර්මාන්ත අපිට උපයෝග කරගන්න පුළුවන්කම තිබෙනවා. අපේ රට ගොඩනැගීමේ විභවයක් හැටියට ඒකේ අපි තියෙන බදු ප්‍රතිසංස්කරණ, ඊට පස්සේ අපි කල්පනා කරනවා මැණික් නිදහස් වෙළඳ කලාපයක් ගොඩනගන්න. මෙන්න මේ ආකාරයේ සැරසුම් මත අපිට තියෙන මැණික් මත ආර්ථිකයක් තියෙනවා. අපේ සම්පත් එපාල පොස්පේට් නිදිය තියෙනවා. අපි අවුරුදු 800කට ඇති මේ පොස්පේට් නිදිය අවුරුදු 800කට. හැබැයි අද අපි පොස්පේට් නිදිය අමු පස් පටවන කන්ටේනර්වල නැව්වල ඉන්දියාවට ගිහිලා තමයි ඒවා ප්‍රොසෙස් කරන්න වෙන දේවල් හදන්න ඉන්දියාව. අපි යන්න පොස්පේට් නිදිය අමු පස් පටවනවා වෙනුවට එතනට කර්මාන්තයක් ඇති කරලා, හරිද? ඒ කර්මාන්තය නිෂ්පාදනය කරන බහණ්ඩ අපනයනය කිරීමේ ආණ්ඩුවක් ජාතික ජන බලවේගයේ ආණ්ඩුව. එතන අපිට අවස්ථාවක් තියෙන ආර්ථිකය. එතකොට ධනය ඇති වෙනවා ආර්ථිකය. ඉලංගත්තොත් අපිට විශාල පුල්මුඩේ කණිජ වල නිධියක් තියෙනවා. කොච්චර ස්වභාවික සම්පතක් වසරකට ගොඩ ගන්නකොට ආයෙ මුහුදෙන් ගොඩ ගන්නවා. හරිද? හැම වෙලාවෙම මුහුදෙන් මේ කණිජ සම්පත අපිට ගොඩ ගන්නවා. හැබැයි දශක ගණනාවක් අපිට නියමිත නිස්සාරණ ක්‍රියාවලියක් නැහැ. අපි අමු වැලි පටවනු. අපි යන්නේ තෙන්ට දියුණු නිස්සාරණ කර්මාන්තශාලාවක් ගෙනල්ලා මිල අධික කණිජ නිෂ්පාදනය කරලා ලෝකයේ වෙළඳපොළට අපි යවලා එතන අපි ආර්ථිකයක් හදනවා. අපිට තියෙන සම්පත් ලෝකේ තියෙන වැඩිම කාබන් ප්‍රතිශතය තියෙන මිනරන් සම්පත අපිට තියෙනවා. දැන් සියවසකට වඩා වැඩි කාලයක් අපි මේ මිනරන් අමු කුට්ටි ලෙස පටවනවා. කපනවා, පටනවා. අපි මොකද කරන්නේ? අන්න එතෙන්ට ගේනවා කර්මාන්තය. අපේ ස්වභාවික සම්පත් මත අපි මේ කර්මාන්ත පද්ධතියක් ඇති කරනවා. ඊළඟ අපිට ඉතාමත් හොඳ සංචාර කර්මාන්ත විභවතාවයක් තියෙනවා. ඊයේ අපි ඉදිරිපත් කර අපේ සංචාර කර්මාන්ත සැලැස්ම අපි ඉලක්ක කරලා තියෙන 2030 වෙනකොට 140ක සංචාරකයන් ගේන්න ඒකෙන් ඩොලර් බිලියන 8ක ආර්ථිකයක් හදන්න පුළුවන්. 8ක් 9ක් අතර ආර්ථිකයක් හදන්න පුළුවන්. ලෝකේ දියුණු සාමාන්‍ය ගත්තොත් ලංකාව වෙන සංචාරයකට දවසක විදම ඩොලර් 174ක් වගේ. හැබැයි මාලදිවයින එක 300ටත් අධිකයි. ඒ කියන්නේ මොකක්ද? අපිට සංචාරයට වියදම් කරන්න තැන් නැහැ. අපි අලුත් සංචාර කර්මාන්තය නව වියදම් කිරීම සඳහා අවස්ථා තිබෙන ඉවෙන්ට්ස් තිබෙන කර්මාන්ත පද්ධතිය බවට පරිවර්තනය කරන සැලසුම් කළා තිබෙනවා. අන්න එතකොට රටට ආදායමක් එනවා, රට පොහොසත් වෙනවා. ඊළඟ ගත්තොත් අපිට විශාල බලශක්තියේ විදුලි බලයේ විභවතාවයක් තියෙනවා. දැනට සමීක්ෂණ වාර්තා වලින් ඉලදර වෙලා තිබෙනවා 2030 වෙනකොට පොසිල ඉන්ධන සඳහා තියෙන ඉල්ලුම අඩු වෙන්න පටන් ගන්නවා. 2030 උපරිමයට ගිහිල්ලා කළු තෙල්, ඒ කියන්නේ මොකද බොර තෙල්, ගල් අඟුරු සඳහා තියෙන ඉල්ලුම පහළ බහින්න පටන් ගන්න 2030 ඉඳන්. ලෝකේ පුරෝගතනය කළා තියෙන 2050 වෙනකොට ලෝකේ බලශක්තිය 65 85ක් තියෙන්නේ පුනර්ජනනීය බලශක්තිය. ග්‍රීන් හයිඩ්‍රජන් මනැත්තම් නේද වින් පවර්, මොකද සුලන් බලේ, ද සූර්ය බලේ, ජලී විදුලි බලාගාර මේ ආදී ශේස්ත්‍ර වලින් 65%කට වඩා වැඩි ප්‍රමාණයක් විදුලි නිෂ්පාදනය වෙන 1950 දී. මැද පෙරදිග මුළු බණින්ම වර්ධනය වෙන ප්‍රධාන හේතු වුණේ ඔවුන් සතුව තිබුණ ඛනිජ තෙල් සම්පත බලශක්තිය සඳහා. හැබැයි ඒකේ ඉල්ලුම 2030 ඉඳන් අඩාල වෙන්න පටන් ගන්නවා.
දෙදස් පණහාවෙනකොට බලශක්තිය ලොකුම මාකට් එක හැදෙන්නේ පුනර්ජනනීය බලශක්තිය. දෙදස් පණහා වෙනකොට දැන් පටන් අරගෙන තියෙන්නේ. අපිට ගිගාවොට් 40කට වඩා වැඩි ධාරිතාවක සුලම් බලයේ විභවතාවයක් තියෙනවා. අපිට 2040 වෙනකොට අවශ්‍ය වෙන්නේ මුළු විදුලි බලාගාර පද්ධතියේ සමස්ත ධාරිතාව ගිගාවොට් 8යි. හැබැයි ගිගාවොට් 40කට වඩා වැඩි සුලන් විදුලියේ විභවතාවයක් තියෙනවා ලංකාවේ. කියන්නේ 2040 අපේ අවශ්‍යතාව වගේ 8-5 ගුණයකට වඩා වැඩි විදුලියක් දැනුත් නිෂ්පාදනය කරන්න පුළුවන්. අන්න එතෙන්ට අපි ආයෝජනය කැඳවනවා. එතෙන්ට අපිට ආර්ථිකවත් තිබෙනවා. අපි කොහොමද නේද මේ විදුලිය අපනයනය කරන්නේ? විදුලිය අපනයනය කරන්න බැරුවල ඒ නිසා රැහැම් පද්ධතියක අවශ්‍යතාවය තිබෙනවා. අපිට එතන තියෙනවා ආර්ථිකයක් ගොඩනගන්න. ඊළඟ මේ රටවගේ 8 ගුණයකට තිබෙනවා. ඒක දෙවන්ත මාළු සම්පත තිබෙනවා. අපි මේ මාළු සම්පත නෙලා ගන්න අසමත් වෙලා තිබෙනවා. ඉන්දියාවේ මා මෑතකද ගියා. දීවරය දීවර වරාය ගාවට එනකොට එයාගේ SMS පණිවිඩයක් එනවා, නැත්තම් දීවර වරාය තිරී වැටෙනවා. අද මුහුදේ මාළු ගැවසෙන්නේ කොයි පැත්තේද කියලා. චන්ද්‍රිකා තාක්ෂණය හරහා හොයා ගන්න පුළුවන් මුහුදේ මාළු ගැවසෙන පැත්තේ. අන්නේ යන දීවර යාත්‍රාව ගෙනියන්න පුළුවන්. අපේ එහෙම නැහැ. එනිසා අලුත් තාක්ෂණය එකතු කරන්න ඕන. ජපානයේ වගේ රටවල්වල මුහුදේ මාළු ඇතිවීම සඳහා අවශ්‍ය වෙන පරිසර පද්ධති ආදනව. ඒතර ඒ මුහුදු සීමාවේ මාළු වැඩියෙන් බෝ වෙන්න පටන් ගන්නවා. අපි හිතන්නේවත් නැහැ මතක තියාගන්න. හරිද? එනිසා අපි මොකද කරන්නේ? අපේ මාළු සම්පත නෙලා ගැනීමත් මාළු සම්පත නේද වර්ධනය කිරීම සඳහා සැලසුම් ලැබුවොත් අපිට අන්න අපේ ආර්ථික දියුණු කරන්න පුළුවන්. ඒ වගේම ලොකු විභවතාවයක් තියෙනවා IT කර්මාන්තේ. IT කර්මාන්තේ තියෙන විශේෂය තමයි අනිත් බොහෝ නිෂ්පාදනවල වැඩිම වටිනාකම තියෙන්නේ ඒකේ තියෙන අමුද්‍රව්‍ය වල. මුද්දක් ගත්තොත් මුද්ද වැඩිම වටිනාකම තියෙන්නේ රත්තරන් වල. මුද්දේ වටිනාකම තියෙන්නේ රත්තරන් වල වැඩි. 80% විතර තියෙන්නේ රන් බර. ඒකේ වටිනාකම. හරිද? අපි ගත්තොත් ඒ වගේ ආහාර මොකක් හරි ආහාරයක් ගත්තොත් ඒකේ වැඩි වටිනාකම තියෙන අමුද්‍රව්‍ය මත. හැබැයි ලෝකයේ IT කර්මාන්තේ වැඩිම වටිනාකම තියෙන අමුද්‍රව්‍ය මත නෙවෙයි දැනුම නිර්මාණශීලීත්වය මත. එයා කොච්චර නිර්මාණශීලී මුදුකාංග පද්ධතියක් හදන්න පුළුවන්ද? ඒක තමයි වටිනාකම තියෙන්නේ. දැන් ඕගොල්ලෝ හිතන Uber සමාගම ඒගොල්ලන්ගේ සමාගමට අයිති එක වාහනයක්වත් දුවන්නේ නැහැ ලෝකේ. හැබැයි මොකද වෙලා තියෙන්නේ? ඒගොල්ලෝ මුදුකාංග පද්ධතියක් හැදුවා. අද ලක්ෂ ගණනක් වාහන ලෝකේ දුවනවා මේ මුදුකාංග පද්ධතිය. දුවන හැම වාහනයකම 125ක් Uber එකට එනවා. අමුද්‍රව්‍ය වලින්ද? නැහැ. කාර් පාරට දාලාද? නැහැ. දැනුම සහ නිර්මාණශීලීත්වය. නිසා ලෝකේ ආර්ථිකය අද වෙන තැනක තියෙන්නේ. මාකට් එකේ විකුණන Apple ෆෝන් එකේ 54% යන්නේ ඒ නිර්මාණශීලීත්වය තමයි වටිනාකමෙන් විකිණීමෙන් 54% යන්නේ. එකලස්කරණයකට නෙවෙයි, අමුද්‍රව්‍ය වලට නෙවෙයි. හරිද? යන්නේ මොකටද? නිර්මාණශීලීත්වයට. ඒ ඔක්කොම හැදෙන්නේ කොහෙද? IT කර්මාන්තය තුලයි. එනිසා අපිට විශාල විභවතාවයක් තියෙනවා. දැනුම තියෙන, ඥාණය තියෙන නව තරුණ පරම්පරාවක් අපි හදන්න ඕන. එනිසා අපේ ආර්ථිකය අපි සැලසුම් කරලා තිබෙනවා 2030 වෙනකොට අඩුම තරමේ අලුතින් මුදුකාංග ඉංජිනේරුවන් ලංකාවේ ලක්ෂ 2ක් හදනවා. ඔවුන් විවිධ සමාගම්වල වැඩ කරයි, තනියම වැඩ කරයි, අලුත් දේවල් නිෂ්පාදනය කරයි, අලුත් දේවල් හොයාගනී. අමුද්‍රව්‍ය වල බලපෑම හරි අඩුයි. අවශ්‍යතාවය තියෙන්නේ මොකද්ද? නිර්මාණශීලීත්වය. අන්න ඒ පැත්ත අපේ ආර්ථිකයට පණ දෙන විශාල පැත්තක් බවට පත් කරගන්නවා. ඊළඟ අපේ ජනගහනය ඉන්නේ මිලියන 22යි. ඉන්දියාවේ
කෝටි 130කට වැඩි. හරිද? එහෙනම් අපි භාණ්ඩ නිෂ්පාදනය කරන පොඩි මාකට් එකකට අපේ ව්‍යාපාරිකයා කර්මාන්ත කරුවා මේ මාකට් එකේ මේ කුඩා මාකට් එක සර්වයිව් වෙන්න. කුඩා මාකට් එක රඳාපවතින පුළුවන් කමක් නැහැ. එනිසා අපි සලස්මක් හදනවා. අපේ කර්මාන්ත කරුවා අපේ ව්‍යවසායකයා අපි ලංකාවෙන් එළියට ගෙනියන්න සහාය දෙන ආණ්ඩුවක් හැටියට. විශේෂයෙන්ම අප්‍රිකානු කලාපේ වේගෙන් අලුත් වෙළඳපොළක් ඇති වෙමින් තිබෙනවා. ජාතික ජන බලවේගයේ ආණ්ඩුව ඒ රටවල්වල ඉතා ඉක්මනින් වෙළඳ තානාපති කාර්යාලය ඇති කරනවා. ඇති කරලා ඒ රටවල්වලට ලබා දෙන්න පුළුවන් සේවාවන් මොනවද? ඒ රටවල්වලට අලෙවි කරන්න පුළුවන් භාණ්ඩ මොනවද කියලා අපි හොයාගෙන මේ ඇවිල්ලා කර්මාන්ත කරුවන්ට ව්‍යවසායකයන්ට කියනවා මෙන්න මෙහෙම අවස්ථාවක් තියෙනවා ඔබ වැඩේ පටන් ගන්න. ඇයි? රට දියුණු වෙන්න රට පොහොසත් වෙන්න නම් ඉතින් ඒ නිසා අපි කරන්න ඕනා දුප්පත්භාවයේ පතුලටම වැටලා තියෙන රට අපි පොහොසත් කරන්න ඕන. ආණ්ඩුව මොකද රට පොහොසත් වෙන්නේ කොහොමද? කර්මාන්ත කරුවා තව කර්මාන්ත දාන්න ඕන. හෝටල් හිමිකරුවෙක් තව හෝටල් දාන්න ඕන. කොන්ත්‍රාත් කරුවා තව එළියට ගිහලා කොන්ත්‍රාත් ගන්න පටන් ගන්න ඕන. අපේ රටේ තියෙන සම්පත් මත තව ආර්ථික අවස්ථා හදන්න ඕන. එතකොට රට පොහොසත් වෙනවා. අපේ අපේක්ෂාව තමයි කර්මාන්ත කරුවට ව්‍යාපාරයකට ව්‍යවසායකට සහය දීලා රටේ ආර්ථිකය උඩට ගේනවා. ඊට පස්සේ එයා ආර්ථිකය හදපුවාම එයා ආදායමක් ලබනවා. අන්නේ ආදායමෙන් සාධාරණ පංගුවක් බදු ලෙස ලැබෙනවා. හරි. එහෙම තමයි ආණ්ඩුවට සල්ලි ඉන්නේ. එහෙම නැතු ආණ්ඩුවට සල්ලි එන විදියක් නැහැ. එළිය ආර්ථිකය දියුණු වුණොත් ආර්ථිකය වර්ධනය වුණොත් භාණ්ඩාගාරයට සල්ලි දෙනවා. භාණ්ඩාගාරයට සල්ලි ආපුවම අන්නේක අධ්‍යාපනයට යොදවනවා. ඉතින් අධ්‍යාපනයේ හොඳ කළමනාකරණ හැකියාව තියෙන මැනේජර් කෙනෙක් හදනවා. එයා ආය කර්මාන්තශාලාවට යනවා. කර්මාන්තශාලාව ආය දියුණු වෙනවා. ඒතර ආණ්ඩුවට ආදායම එනවා. ඒක එනවා ආය අධ්‍යාපනයට, සෞඛ්‍යයට, ප්‍රවාහනවලට, යඩපාසිකම් වර්ධනය කරන්න. අන්නේම මේක චක්‍රයක් ලෙස අවුරුදු කීපයක් යනකොට අපේ රට ලෝකේ පොහොසත් රටක් බවට අපිට පත් කළ හැකියි. අපි තා පැහැදිලිව ව්‍යාපාරිකයන්ට අවශ්‍යන ප්‍රජාතන්ත්‍රවාදී දෙන්නම්. අපේ රටේ අද ව්‍යාපාරිකයන් තුල තියෙන ටිකක් අමුතු අදහසක්. තමන්ට කර්මාන්තශාලාව පටන් ගන්න ඉඩමක් ඕන වුණොත් රජයේ ඉඩමක් ගන්න ඇමතියට කීයක් හරි දෙන්න ඕන. ඇමති හිතන්නේ එක පගාවක් ලෙස නෙවෙයි. මම ඉඩම දෙන නිසා තමයි මේ කර්මාන්ත හිමිකරු කර්මාන්තය දාන්නේ. එයා කර්මාන්තයෙන් ආදායමක් උපයනවා. ආදායමෙන් එයා ලාභයක් ලබනවා. ඒ නිසා කර්මාන්ත කරුවා ලාභයක් ලබන්නේ එයා ඉඩම දීපු නිසා. ඒ නිසා මට ලාභයෙන් පංගුවක් අයිති. ඒ නිසා මේ පගාව කොමිස් එක ඒගොල්ල හිතන්නේ අයිතියක් ලෙස ව්‍යාපාරිකයත් හිතනවා මොනවා වුණත් ඉතින් ඇමතුමා ඉඩමක් අරන් දෙන්න සපෝට් කරානි කීයක් හරි දුන්නට කමක් නැහැ. පගා දෙන කෙනා හිතනවා යුතුකමක් ලෙස ඉඩම දෙන්න එක අඬ වැඩ. කර්මාන්ත දිනු කරන්න ඕන. රජයේ ඉඩමක් එකට තියෙනවා නම් ඒ ඉඩම දෙන්න ඕන ව්‍යාපාරිකයට. හැබැයි ඇමතිය හිතනවා මම ඉඩම දෙන්න නිසා තමයි කර්මාන්ත හදන්නේ මට ගාණක් ඕන කියලා. ව්‍යාපාරිකයා හිතනවා මොන වුණත් ඉතින් ඇමතුමා ඉඩමක් දුන්නනි කීයක් හරි දුන්නට කමක් නැහැ කියලා. දෙකම වැරදි. අපි හදනවා ආර්ථිකයක් ව්‍යාපාරිකයාට කර්මාන්ත කරුවට අවශ්‍ය වෙන සහාය ආණ්ඩුව ලබා දෙන්නම් අපිට ඇල් වතුර වීදුරුවක්වත් එපා. එහෙම මේ රටේ ආර්ථිකය හදන්න ඕන. එහෙම ආර්ථිකය හැදුනාම ඒකේ මුදල් ආණ්ඩුවට ගලාගෙන එනවා. ආණ්ඩුව මොකද කරන්නේ? සේවාවන් වර්ධනය කරනවා. ජීවත් වෙන්න බැරි අයට ආධාර මුදලක් ලබා දෙනවා. ආබාධිත පවුලක ආබාධ දරුවේ පවුලක ඉන්නවනම් ඒගොල්ල රැකබලා ගන්න ඕනේ. ඒක සමාජීය. දැන් ඔය යුරෝපයේ සමහර රටවල් තියෙනවා දරුවා ආබාධිත භාවයට පත්වලා ඉන්නවනම්
అమ్మా වැඩ කරන්න ඕනේ නැ පඩියක් ගෙවන වාන්දිවි. එහෙමයි ලෝක රටවල මිනිස්සු බලාගන්නේ. තමන්ගේ වයස ඇවිල්ලා තියෙනවා ඉගෙනගෙන තියෙන රස්සාවක් නැත්තම් රස්සාවක් හොයාගන්නකම් ආණ්ඩුවෙන් දීමනාවක් දෙනවා. ලෝක රටවල මිනිස්සු බලාගන්නවා. තමන් කරමින් හිටපු රස්සාව අහිමි වුණොත් ආණ්ඩුවේ මුදලක් ගෙවනවා. එහෙමයි ලෝක රටවල මිනිස්සු බලාගන්නේ. හරිද? අපි මොකද වෙලා තියෙන්නේ? මිනිස්සු බලාගන්නේ අපි ආණ්ඩුව හැදුවේ පවුල් බලාගන්න ඒගොල්ලන්ගේ. ඒගොල්ලගේ යාළුවෝ බලාගන්න. හරිද? ලංකාවේ පළවෙනි වතාවට ආණ්ඩුව කදමු ජනතාව බලාගන්න ආණ්ඩුව. හරිද? ඒගොල්ලෝ බලාගත්ත ඒගොල්ලන්ගේ පවුල්. පවුල් නෙවෙයි. පවුල්නි බලාගන්න. අයියත් mantri වෙනවා, මද්දුමියත් mantri වෙනවා, පොඩි එකත් mantri වෙනවා. ඊළඟ අයියා ඊළඟ මලයා වෝටර් බෝඩ් එකේ සභාපති වෙනවා. අනිත් මලයා වරායේ සභාපති වෙනවා. පවුල් බලාගන්න තියෙන්නේ නැත්ද? නම රණතුංගලගෙන කිව්වේ මං. තේරුන්නේ නැද්දන්නේ? ඒගොල්ල බලය ගන්න බලය අරන් මොකද කරන්නේ? පවුල් බලා ගන්නවා. වෝටර් බෝඩ් එකේ සභාපති එක්කෙනෙක්, වරාය සභාපති තව එක්කෙනෙක්, ඇමති තව කෙනෙක්, മന്ത്രി තව කෙනෙක්. ඒගොල්ල දේශපාලන කරලා පවුල් බලාගත්තු එක කරේ නේද? එහෙම නෙවෙයිද? එහෙම නැත්නම් මිතුරන් බලා ගන්න එක. ලංකාවේ පළවෙනි වතාවට ආණ්ඩුවක් හදමු. ජනතාව බලා ගන්න රට පෝසත් කරන ආණ්ඩුවක්. අන්න ඒක තමයි ජාතික ජනබලවේගය ආණ්ඩුව. එනිසා මේ සැරේ මේ වෙන්න යන්නේ විශේෂ වැඩක්. හැබැයි ජනතාව තුළ කුකුසක් තියෙනවා. මොනවා වුණත් අන්තිම වෙලාවේ රනිල් වික්‍රමසිංහ මොකක් හරි ගැටයක් ගායිද? මොන ගැටයක්වත් ගහන්න බෑ. අන්තිමට මං කියන්නේ යාට ටයි එකේ ගැට ඉවත් ඉතුරු වෙන්නේ. මතක තියාගන්න. හරිද? එහෙම ගැට ගහන්න රාජ්‍ය සේවයේ බහුතරයක් ඉන්නේ ජාතික ජනබලවේගයට සහය දෙමින්. පොලිසිය බහුතරයක් ඉන්නේ ජාතික ජනබලවේගයට සහය දෙමින්. නැත්ද? අපිට දැනනවනේ එහෙම නැති ඉන්නේ. ඒ නිසා බොකවත් කරන්න බෑ. මතක තබා ගන්න. පොලිසිය හිටපු ඉතාමත් වැදගත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විශ්‍රාමික අද ඉන්නේ ජාතික ජනබලවේගයත් එක්ක. හමුදාවේ හිටපු වැදගත් විශ්‍රාමික නිලධාරීන් මේ අපේ නේද මෙතුමා මේ ඇතුළු මේනි ජාතික ජනබලවේගයත් එක්ක රාජ්‍ය සේවයත් එහෙමයි පොලිසිය හමුදාව. ඒ නිසා රනිල් වික්‍රමසිංහලා ගහපු ගැට ආයේ නම් මේ රටේ ගහන්න හම්බ වෙන්නේ නැහැ. ජාතික ජනබලවේගයේ ආණ්ඩුව ගොඩනැගෙන එක වළක්වන්න ඔය කිසියෙකුටත් බෑ. හැබැයි අපි ශක්තිමත් ආණ්ඩුවක් හදමු. අත්නොහැර ආණ්ඩුවක් හදමු. ඒ නිසා ඉතිරි දින කීපයක් වැඩ කරමු, මහන්සි වෙමු. මේ මිනුවන්ගොඩ ආසනය ශක්තිමත් ජනවරමක් කරන් දෙන්න මැදිහත් වෙන කියලා ඉල්ලා සිටින් මම නතර වෙනවා. බොහොම ස්තුතියි හැමදෙනාටම. ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.